වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. මේ මල්ලි බබා නම මොකද්ද? මල්බරි එයර් චොක්ලට් කැරමල් බිස්කට්. තමයි ලකි අක්කා. මොනවා ඔය ඇත්තමද? මොකටද බොරු කියන්නේ? තෑගි ගන්නද? මේ අසස් මෙතන ජෝක් කරන තරක් නෙවෙයි. මොනාර උනොත්ම තුන්දරට මෙගිට යන්න වෙයි. මම වෙනතට ජෝක් කරනවා තමයි. ඒත් අද මම ජෝක් කරන්නේ නෑ. මම ෆුල් සීරියස් කියන්නේ. මේ ඉන්නේ එයා තමයි. මට නම් ඔව සත පහකටවත් ෂුවර් නෑ. මම මෙයාලා ගෙදර ගිහිල්ලා තියෙනවා. මේ ඉන්නේ ලකීගේ අක්කා තමයි. මට යව හම්බෙලා තියෙනවා. එහෙනම් ඉතින් මම පටගාලා අඳුර ගන්න එපැයි. මොකද ඩෝප් වෙච්ච වෙලාවක දැක්ක දැක්කේ. නිකන් පච පිපින් නැතුව ඉන්නවා හලෝ. මේක නුඹට දෙයක් තේරුම් කරනට වැඩිය හොඳයි. ඇන්ටාර්ටිකාවට ගිහිල්ලා ෆ්‍රිජ් එකක් තිබුණා ගන්න. ඉතින් මාට ඔච්චරම සකයි නා. ලකීට කෝල් එකක් දීලා අහන්න. ඉවරයි. මන් දැන් කොල්ල කරනකො ගුඩ් මෝනි යලි යලි මොකද මේ උදේ පාන්දර උඹට මම මතක් කළා මේ මචං මේ පොඩි පටලැවිල්ලක් තියෙනවා ඒ මොකද්ද මේ මා උදේ පාන්දර අන්දන්න නම් හදන්න එපා. මක්කුණක් කියවන්න නැතුව මං කියන දේ අහපන්කෝ. හා කියපන්කෝ මොකද්ද? මේ මට කියන් උඹ ලක්ක කොයිද වැඩ කරන්නේ කියලා. අපේ අක්කා? ඒක මොකටද උඹට? මං කුමාර පහ ගන්න නැතුව මං අහපොතේට උත්තර දීපන්. මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මචං මං දන්නේ නෑ බං. මොකද්ද ඔය අමුතු නමක් තියෙන කම්පැනියක් කිව්වා මට නම මතක නෑ බා යකෝ තුපි වගේම පොල් පිටින් උනත් කපා ගන්න පුළුවන් යකෝ තුපි සහෝදරයෝද කියලා ඔව් යකෝ සහෝදරෙත් තමයි ඇයි මෙන්න මූ දන්නේ නෑ යකෝ අක්ක වර්ක් කරන තැන මචං මේ හෙමින් හෙමින් ඔෆිස් එකට මහැන ඒකනේ විලාප තියන්න තියාගත්තේ මේ යසියා ඇත්තට මන් දන්නේ හරි හරි ඇත්තම දන්නේ නැහනේ නේ හරි මචං මම වර්ක් කරන තැන මචං උඹලා අක්කා වගේම කෙනෙක් ඉන්නවා මට දැනගන්න ඕනේ මචං ඒ අක්කමද කියලා මේ උඹට පුළුවන්ද අක්කට කෝල් එකක් ගන්න මේ දැන් අයියෝ බං මම වැඩ බං පොට තීරුම් ගනින්කෝ මේ දැන් ගනින්කෝ එතකොට අක්කා ෆෝන් එක ආන්සර් කරොත් අනිවාර්යෙන් ඒ අක්කා තමයි හරි 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 ඉක්මනට ඵලයන්කෝ මං කෝල් එකක් ගන්නම් හරි 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 එහෙනම් දෙන්නම ගනි මොකද උතන හොරගල් අහුලන්නේ? එහෙම දෙයක් නෑ වල.
එහෙම දෙයක් නෑ. එහෙනම් මොනාද හොරෙන් බැලුවේ? මා වීඩියෝ කරා නේද? අපෝ නෑ මඩම්. මම එහෙම දෙයක් හිතුවේවත් නෑ. ඇතුළට නෝ. එහෙනම් තමන් කියන්න මෙතන මොනාද කරේ කියලා. එහෙම කියාගන්න බැරි වුණොත් එහෙම මතක තියාගන්නවා. මම මේක කැම්පස් එකට ඉන්ෆෝම් කරනවා. අනේ සෝරි මැඩම්. ප්ලීස්. ආයි මේ වගේ දෙයක් වෙන්නේ. මොකක්ද මුන් කියන්නේ? Extremely sorry මැඩම්. මේක වැරදිම. මතක තියාගන්නවා. මෙහිම වැරදි ආයිත් වෙන්න බෑ. මේක first and last chance එක. ආයිත් මෙහෙම දෙයක් වෙලා කියා ගන්න බැරි වුණොත් එහෙම මේ හැමෝම ඉස්සරහා තමුන් ඔය ලැජ්ජ කරලා මෙතන එළියට දාන්න. යනවා යන්න නොසන්ඩාලයා. සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා? වසර 90ක විශ්වාසය. දඟකාරයන්ට ගෝයා වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම ගෝයා සෝප් දඟකාර සුවඳ. මල්ලි ආ කෝල් එක කරන් තිබ්බද? ඔක්කේ මං කෝල් එකක් නම් ගත්තා. කියනවා මොකක්ද සල්ලි හදිසියක්ද? නෑ නෑ මේ මං නිකන් ගත්තේ. අනේ මේ බොරු නැතුව කියන්න මොකටද කෝල් කරේ කියලා? මේ කෝල් කරේ අපි අර ඉන්ටර්න් පටන් ගත්තානේ ඒ ඉන්ටර්න් එක ගැන කියන්න ගත්තේ. මල්ලි මේ මාව තම්බන්නේ තමුසට බෑ තේරුණානි? නෑ නෑ අක්කේ ඇත්තටම ප්‍රොමිස් මං ඉන්ටර්න් ආවනේ ඒක ගැන කියන්න ගත්තේ. ඉන්ටර්න් ආවේ තමුසේ ඊයේනේ. එහෙනම් ඉතින් මේ කෝල් එක ගන්න ඕනේ ඊයේ. අද නෙවෙයිනේ. මේ ඇත්තටම කියනවා තමුසේ මට කෝල් කරේ ඇයි කියලා? මේ අක්කේ මේ අපේ බොස් එයා මං ඔයාලට පස්සේ ගන්නම් ඈ. බයි තියන්නම්. Kamal Mrs. Kamal Mamme podi weda inda man enna hari 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 wede karala wennuko Ey Kamal adisi katha kari me mata awani mara doladuka doladuk kiyanne gænunta ne yani abuddassa kale piriminda doladuk kenawal hari hari දැන් මොකක්ද ආපු දොළදුක? හොඳ කොච්ච සම්බෝලයක් හදලා මඤ්ඤොක්ක ටිකක් තැඹුවනම් කොහමද? ඕක මොකක්ද අනේ? මං හදලා දෙන්න. මං දන්නවනේ මගේ ප්‍රිය බිරිඳට රසට ගෑම හදන්න පුළුවන් කියලා. මේ මතකද? ඉස්සරෝයා මාව හම්බෙන්න එනකොට රස රස කෑම જાති හදාගෙන ඉන්නවා. ඔයාලට තාමත් ඒව මතකයි නේ? මොකද නැත්තේ? එව්වන්නේ මං හවුනේ. ආ එතකොට මට නෙමෙයි දවුනේ. නෑ කොච්චර සම්බෝලි. මේ දෙන්න කොයි වෙලාවෙ බැලුවත් කුරුල්ලයි කිරිලි වගේ කිචි කිචි ගාගෙන ඉන්නවා. ඇයි ඉතින්? ඔයාට ඉරිසියයිද? අනේ අම්මෝ නෑ. කොහොම මේ?
ඉතින් කොහොමද වින්සුගේ කොහොමද බුක් ෂොප් එකේ තත්ත්වය? ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ තාත්ති. වැඩේ හොඳට යනවා. මං හිතාගෙන ඉන්නේ කොළඹ ගිහිල්ලා අයිටම්ස් ටිකක් ඕඩර් කරන්න. මේකට මේක කරන්න බෑ තාත්ති. ඔයා එතකොට හදන්නේ මේ කොළඹ යන්නද? ඔව් අම්මා. තාත්ති මාව කලින්ම එක්කන් ගිහිල්ලා ෂොප්ස් වල කන්ටැක්ට් එක හදලා දුන්නනේ. මට දැන් පුළුවන් තනියම හැන්ඩල් කරන්න. ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒ විදිහට කරන එක හොඳයි. අනිත් එක තාත්ති මම ගියාම මමම බල්ල කරන්න පුළුවන්නේ. කාටවත් මගේ කණෙන් රින් ගන්න බෑ. අනිත් එක මේ හුඟක් අය පුරුදලා ඉන්නේ මාටිය ගහන්න. ඔයා නීට් එකට වැඩ කරන එක හොඳයි. ඒ වුණාට වින්සුගේ හැම වෙලේම Taman ගෑයව අවිශ්වාස කරන්න එපා. එහෙම නෙවෙයි තාත්ති. අපි එකේ ඉඳලාම බලන්න ඕන. නැත්නම් හැමෝම අපේ කණෙන් රින් ගන්න හදනවා. මට දිරවන්නේම නැත්තේ ඔය වගේ වැඩ තමයි. හරි හරි. දැන් කවද්ද කොළඹ යන්නේ? ආ කොළඹ යන්න හිතාගෙන ඉන්නේ අනිද්දාට. දැන් ඒකට රෙඩි වෙන්නත් ඕන. මම මොෂේ කක් දාගෙන ඉන්නේ. ඔයා හදන්නේ ආව තනියම කොළඹ යවන්නද කමල්? ඔව් එයි. ඒක ප්‍රශ්නේ නෙමෙයි. ප්‍රශ්නයක් නැත්තේ මොකද කමල්? එයාට පුළුවන් ද තනියම කොළඹ යන්න? අනිත් එක ඕක කොළඹ යන්න ඕනම වැඩක් නෙවෙයිනේ. අයියෝ එහෙම කියන්නේ? ඔයා ওই දේවල් කලේ ගෙදර ඉඳන් ෆෝන් එකකින්. එයා මොකද්ද මේ කරන්න හදන අලුත් වැඩේ? අනිත් එක කමල්, එයාට ෂොප් එක බාර දීලා මහ කාලයක් නැහැනේ තාම. ජමිලා, අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ එයා මොනවද කරන්න හදන්නේ කියලා. එයා කරන හැම දෙයකම විරුද්ධ වෙනවා කියන්නේ ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. මාට කමල්, කොළඹ කියන්නේ පොඩි දුරක් නෙවෙයිනේ. එයා යන්නේ කාත් එක්කද? එයා යන්නේ මොන ෂොප් වලටද? අපි මේව ගැන හොයලා බලන්න එපේ. හරි හරි හාමිනේ මේ මං ඒ ගැන හොයලා බලන්න. ඔයා දැන් ගිහිල්ලා අර කොච්චි සම්බෝලේ මඤ්ඤොකට ගිහ හදන්නකෝ. හරි හරි මං හදන්න. ඔයා අහුනේ කොච්චි සම්බෝලේටනේ. මේ මේ පොද බෝල් රොටි එක තදන්න. ආ කියන්නේ දැන් නෑ කල්පනා. මං කොමත් ඔයනකන් ඉන්නවනේ. ඒ වුණාට ඔයා ඉන්නෙත් මහන්සි වෙලානේ. ඒ කවුලන් නෑ. ඒක නෙමෙයි අද ඔයා නිකන් මහන්සි පාඩගෙන. එහෙම නෑ තේජා. නැත්තේ නෑ කල්පනා. කල්පනා ඉන්නේ වෙන කල්පනාවකද මං? වාට විහිළු තේජා. මං ඇත්තටම ඉන්නේ ටිකක් අවුලේ. අවුලේ? ඒ මොකද? ඔයා විශ්ුකි මිස් එක කොළඹ යන එක ගැන මගේ හිතට එන්නේ චර හොඳ දේවල් නෙවෙයි. කල්පනා පාඩම විශ්වාස නැද්ද? එහෙම දෙයක් හිතාගෙන කිව්වා නෙවෙයි තේජාන්. විශ්ුකි මිස් දේවල් කරන්න plan එකක් ඇතිව. එයා හදන්නේ වගෙන් මාව වෙන් කරන්න. ඔයාට බය වෙන්නේ මෙතන කිසිම දෙයක් නැහැ කල්පනා. ඒ වුණාට කල්පනා ඔයා දන්නවනේ මේ හැම දෙයක්ම මං කරන්න ඔයා වෙනුවෙන්. බඩ බය වෙන්නේ කිසිම දෙයක් නැහැ. විංශුකී මිස් හදන්නේ මගෙන් ඔයාව දුර ගන්න. ඔය කල්පනා මොකද ඔයා මේ පොඩි ළමෙක් වගේ? මට දුකයි තේජාන් මට දුකයි. ඔයාව අයිති කරගන්න විංශුකී මිස් එක හැප්පෙන්න මට බෑ. කල්පනා මොන දේ වුණත් මං ඔයත් එක්ක ඉන්නවා කල්පනා. ඔයා ඒක දන්නවනේ. ඒ වුණාට විංශුකී මිස් හරින අපුරුයි. එයාට ඕනි දේ එයා කොහොම හරි ගන්නවා. ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ කල්පනා. සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් තේජාන්. මට ඒ මොකුත්ම නැහැ. ඔයාගේ ලස්සන හිත තියෙනවා කල්පනා. මට ඒක හොඳට මැදි. ඉස්සරහට එන දවස් නම් ඒ තරම් හොඳයි කියලා මට හිතෙන්නේ. කල්පනා ඔයයි මායි කාටවත් වරදක් කරලා නැහැ තීරණාද. ඒ නිසා අපිට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔබ බය නැතුව ඉන්නකෝ. හැම දෙයක් ගැනම ඔයා හොඳ විදිහට හිතන්න. විංශුකී මිස් මං එක්ක ඉන්නේ ගොඩක් තරහෙන්. අද වුණත් කරගන්න බැරි තරම් වැඩ ගොඩක් බාර දීලා එයා ගියේ මාත් එක්ක තරහෙන් පුපුර පුපුර. තව ටිකක් ඉවසුමු කල්පනා. මට පුළුවන් විංශුකී මිස් එක්ක ගිහලා කතා කරන්න. එකෙන් වෙන්නේ ඔයා තවත් තැලෙන එක කල්පනා.
ඔයා මේ ෂොප් එකට ආවේ අපරාධ තේජාන් එදා. කල්පනා මං කලුත් මේ ෂොප් එකට ආව ගියානේ. එදා අර කොල්ලව ෂොප් එකෙන් එළියට ඇදලා දාපු නිසා තමයි වින්සුකි මිස්ටරව හයිලයිට් උනේ. අයියෝ කල්පනා. එතන වින්සුකි මිස් නෙමෙයි. එතන කවුරු හිටියත් මං ඒ තීරණේ ගන්නවා. කොහොමද දන්නව මට ඒ දේවල් පේන්න බෑ කියලා. මොනව වුණත් අවසානයේදී මට වාව නැති වුණොත් මං නියගලාලයක් කාලේ හරි මැරෙනවා. එච්චර. මොනවා කල්පනාව දැන් මේ කියන්නේ? අපි දැන් මේ කතාව නතර කරමු. මට ඉන්නවා විතරයි තේජාන්. මං ඒක දන්නවා කල්පනා. පොද මන්දිය බල hina වෙන්නු. මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන් නොසලී ඉදිරියට යන සදාශූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. ඔය වින්සුකි පවිත්‍ර යන්නේ. ඊතර එක්ක නම් මෙහාට ආවන. අපි දැන් වැඩේ ඉවර කරනකොට රෑ වුණොත් එහෙම මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැහැ මිස් අපිට එන්න පුළුවන්. අනිත් එක රෑ වුණාම මේ පාරේ වාහන තඩු වෙන මිස් ඉක්මනට එන්න පුළුවන්. එහෙම ඉතින් එන්න මොන කියලා නීතියක් නැහනේ. මං හිතන්නේ මට ළඟදීම ෂොට් එක හම්බෙයි වගේ. ඒ කියන්නේ මම මේ කම්පැනි එකෙන් එළියට දාන්න.